අංජන උදාර ප්‍රචාර කලේ කම් පිවිතුර හෙළවරුමේ. අපි සමාජයේ දිහා බලනකොට අපි ගොඩක් වෙලාවට දකිනවා තමන්ගේ ඔළුවට ඔරොත්තු නොදෙන බලාපොරොත්තු දාගත්තම, තමන්ගේ හිතට දරාගන්න බැරි හීන දාගත්තම මිනිසුන්ගේ ඔළු අවුල් වෙනවා. අපිට මේ දවස්වල දේශපාලන වේදිකාව දිහා බලනකොටත් අපිට එහෙම දැයි හිතෙන චරිතයක් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහත්මයා. එතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, හිටපු නියෝජ්‍ය ඇමතිවරේ, හිටපු කෝප් සභාපතිවරේ. වැදගත්ම දේ, එතුමලා එතැයි කියලා සිතන සිහින NPP ආණ්ඩුවේ වෙතැයි කියලා හිතන මුදල් අමාත්‍යවරයා තමයි මේ සුනිල් හඳුන්නෙත්ති මහත්මයා. එතුමා පහුගිය දවස්වල දිගින් දිගටම ජනතාවට විහිළු සපයන කතා හැමදාම කියනවා. එතුමා මේ විහිළු කතා කියන්න පටන් ගන්නේ රටේ තියෙන ණය ප්‍රශ්න ගැන කතා කරන්න අරන්. එතුමා කියනවා මේ රටේ තියෙන බිලියන ගාණක් ණය ගෙවන්න එතුමලගේ පිටරටවල ඉන්න සහෝදරයෝ ඩොලර් මිලියනයක් එව්වට පස්සේ පුළුවන් වෙනවා කියලා. ඒ වගේම ඊට පස්සේ එතුමා ණය ගෙවීම් කල් දා ගන්නත් එතුමා හරි අපූර්ව විදිහේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි අපේ තරුණ භාෂාවෙන් කිව්වොත් මචං තත්ත්වෙන් තමයි ඒ ප්‍රශ්න විසඳන්නත් එතුමා ප්ලෑන් කරලා තියෙන්නේ. අපිට ගෙවන්න වෙන්නේ නැහැ මචං, පොඩ්ඩක් අමාරුයි මේ දවස්වල කිව්වට පස්සේ එතුමගේ අපේ රටේ ඉන්න බහුපාර්ශ්වික ද්විපාර්ශ්වික ණය හිමියෝ හරි මචං කියලා හඳුන්නෙත්ති මහත්තයාට කියනවලු. එතුමා මේ විහිළු සපයන එක, විකට කතා කියන එක මේ ලංකාවට විතරක් සීමා කරන්නේ නැතුව එතුමා පහුගිය දවසක උත්සාහ කළා ඒක ජාත්‍යන්තරයටත් අරන් යන්න. එතුමා ලෝක ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ටත් විහිළුවක් කළා. පස්සේ දවසක් විතර ගියාට පස්සේ ඒකටත් සෝරි මචං කියලා කිව්වා. ඉතින් අපි මේ එතුමාගෙන් දකිනවා මේ අනාගත සිහින මුදල් ඇමතිවරයාගෙන් සතියකට එකක් දෙකක්වත් මේ වගේ විහිළු කතා කියනවා. මම නිකන් කල්පනා කරලා බැලුවා මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නේ කියලා. එහෙම කල්පනා කරලා බලනකොට නිකමට මට හිතුණා මේ එතුමාලගේ පක්ෂයේ සාමාන්‍යයෙන් අභ්‍යන්තර කුමන්ත්‍රණවලට එහෙම බොහොම ප්‍රසිද්ධ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. මේ හඳුන්නෙත්ති මහත්තයාගේ දේශපාලනය විනාශකරන්න මේ එතුමාගේ ඔළුවට මේ සිහින මුදල් ඇමතිකම දාලා මේ පක්ෂෙම්ම කරන උත්සාහයක්ද කියලාත් මට හිතුණා. ඒ වගේම තව කාරණයක් මතක් කරන්න ඕනේ. ජාතික ජනබලවේගයේම ඉන්නව තව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සමන්ත විද්‍යාරත්න මහත්මයා. එතුමා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උපහාස, එතන උපහාසයට වඩා අපහාසාත්මක විදියට කතා පවත්වන්න තමයි එතුමා ප්‍රසිද්ධ. අපි මාධ්‍යෙන් දැක්ක පහුගිය දවසක එතුමා කතා කරනවා හිටපු ජනාධිපතිවරුන්ට තියෙන වරප්‍රසාද සම්බන්ධයෙන්, විශේෂයෙන්ම නිල නිවාස සම්බන්ධයෙන් එතුමා කතා කරනවා. එතුමා කියනවා පුතානෝට එන්න කියනවා, හේමා ප්‍රේමදාසව අරන් යන්න කියනවා, විමුක්තිට එන්න කියනවා, අම්මා අරන් යන්න කියනවා, දහම් සිරිසේනට එන්න කියනවා, තාත්තා වරන් තොලොංචි වෙන්න කියනවා, මහින්ද මහත්තයාගේ පුතුන්ට එන්න කියනවා, අප්පච්චිව අරන් පලයන් කියනවා. ওই විදියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස ගැන එතුමා කතා කරනවා. හැබැයි එතුමට අමතක වෙලා තියෙනවා එතුමාගේ පක්ෂය ගොඩනගපු රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ සහ දරුවෝ අද කොහෙද ඉන්නේ කියලා. එතුමාගේ බිරිඳ සහ දරුවෝ තවමත් ඉන්නේ යුද හමුදා කඳවුරක නිවාසක. ඉතින් අපි දකිනවා මේ ජාතික ජනබලවේගයේ සතියකට තුන් හතර වතාවක් මහා දැවැන්ත උත්සව පවත්වනවා කෝටි ගණන් වීදම් කරලා. ඉතින් එතුමාලා මේ කෝටි ගණන් වීදම් කරන මුදලින් පොඩි ගාණක් වීදම් කළා නම්, බොහොම සොච්චමක් වීදම් කළා නම් එතුමාලා අද ඔය භුක්ති විඳින පක්ෂය ගොඩනගපු නායකයාගේ බිරිඳට, නායකයාගේ දරුවන්ට ගයක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මේ හිටපු ජනාධිපතිවරු නම් කැමැත්තෙන් ඒ නිල නිවාසවල ඉන්නේ. හැබැයි මේ රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ සහ දරුවෝ ඉන්නේ මේ කැමැත්තෙන් නෙමේ. එතුමාගේ පුතාම කියනවා මේ යන්න තැනක් නැති හින්දා තමයි මේ විදියට ඉන්නේ කියලා. ඉතින් අපි කියනවා කයියට වඩා වැඩ තමයි වැදගත්. කතාවට වඩා ආදර්ශය වැදගත්. හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වෙන නිල නිවාස ගැන කතා කරන්න කලින් තමන්ගේ පක්ෂය ගොඩනගපු ඒ රෝහණ විජේවීර මහත්මයාගේ බිරිඳ සහ දරුවන්ට ඉන්න තැනක් පොඩ්ඩක් හදලා දීලා ඒ දැන්ට ඒගොල්ලෝ ඉන්නේ රජයේ නිවාසවලින්, ඒ හමුදා කඳවුරවල නිවාසවලින් එළියට අරගෙන ඒ දේ කරලා ඊට පස්සේ අපි කතා කරමු අනිත් කට්ටියගේ නිල නිවාස ගැන. බොහොම ස්තුතියි.